හැමෝම ආදරෙන් පිළිගන්නවා SL Review Cafe YouTube channel එකට. මම ආද අරගෙන ආවේ Lucifer TV series එකේ 3 season එකේ 14 වෙනි episode එක. කලින් episodes බලපු නැති අයට උඩ තියෙන link එකෙන් පරණ videos බලන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා මේ episode එක ඉවරනකම් බලන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. මේ අද කතාව එක්තරා පුද්ගලයෙක් ගොඩනැගිල්ලකට ඇතුල් වෙනවා. එයා මේ ගිහින් තියෙන දියමන්ති වගයක් පරීක්ෂා කරන්න. හැබැයි ඒත් එක්කම එයාට ලොස් ඇන්ජලිස් පොලිසියෙන් කෝල් එකක් එනවා. මේ නිසා දියමන්ති පෙන්වන පුද්ගලයා එයාට තුවක්කුවක් දික් කරනවා. හැබැයි මේ පුද්ගලයා කියන්නේ එයාට මේ කෝල් කරන්නේ පොලිසිය වැඩ කරන එයාගේ සහෝදරිය කියලා. ඒ කියන්නේ මේ එලාගේ සහෝදරයාද? එලා එයාගේ සහෝදරයාට කෝල් කරන්න උත්සාහ කළත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ලුසිෆර්ටත් තාමත් කේන් මරණයට අඩත් වෙන දෙයක් හොයාගන්න ලැබුණේ නැහනේ. ලුසිෆර් හිතන්නේ කේන්ගේ අතේ තියෙන ටැටූ එකෙන් හරි යමක් හොයාගන්න පුළුවන් වේද කියලා. මොකද ඒක ලුසිෆර්ගේ තාත්තා කේන්ගේ අතේ තියපු සලකුණක් නිසා. ඒත් කේන් කියන්නේ එයා විවිධ භාෂා පොත් පරීක්ෂා කළත් සලකුණෙන් කියවෙන අදහස හොයාගන්න බැරි වුණා කියලා. ඒත් යක්ෂයා සලකුණ පරීක්ෂා කළේ නෑනේ. හැබැයි ලුසිෆර් ටැටූ එක හොයාගද්දි කේන්ගේ අතේ තියෙන උපන් ලපයක් වගේ ලකුණක් විතරයි. කේන්ගේ සම නොනවත්වාම සුවපත් වෙන නිසා ටැටූ එකත් නිතර නිතර ගහන්න වෙනවා කියලා කේන් කියනවා. හැබැයි ලුසිෆර්ට මතක් වෙනවා සමහර විට ඇමිනඩීල්ට උදව්වක් කරන්න පුළුවන් වෙයි කියලා. එලා ක්ලෝයිගේ ගෙදර යන්නේ මේස්ව හම්බ වෙන්න. මොකද එලා දන්නවා මේස් තමයි දැනට පොලිසියේ ඉන්න හොඳම බවුන්ටි හන්ට කියලා. එලාගේ සහෝදරයා ඊයේ නගරයට ඇවිත් තියෙනවා. හැබැයි එලාට එයාගේ සහෝදරයාව සම්බන්ධ කරගන්න විදිහක් නැතුව ඉන්නවා. එලාගේ සහෝදරයා අපරාධකාරයෙක් නොවුනත් එලා මේ එන්නේ සහෝදරයාව හොයලා දෙන්න කියලා මේස්ගේ උදව් ඉල්ලන්. මුලින් මේස් වැඩේ බාරගන්න අකමැති වුණත් එලා සල්ලි ගෙවන්නම් කිව්වහම මේස් වැඩේ කරන්න කැමති වෙනවා. ලුසිෆර් ඇමිනඩීල්ගෙන් උදව් ගන්න හිතුවත් ඇමිනඩීල් ලුසිෆර්ට උදව් කරන්න කැමති නැහැ. මොකද ඒ උදව් අවශ්‍ය වෙන්නේ කේන්ට නිසා. තාත්තා කේන්ට සාප කළේ එයා එයාගේ මල්ලිව මරපු නිසා. දැන් ඔයාට ඕනේ සාපේ අයින් කරන්නද? මම හිතන්නේ නෑ මගෙන් උදව්වක් ඕන වෙයි කියලා ඒකට. ඒත් මට ඔයාගේ උදව් ඕනේ ඇමිනඩීල්. ඔයාගේ මොලේ පාවිච්චි කරලා කේන්ගේ අතේ තියෙන සලකුණ පොඩ්ඩක් බලන්න. මම හිතේ ඔයා මට උදව් කරයි කියලා. අපි දෙන්න සහෝදරයෝ. අපි දෙන්න සහෝදරයෝ තමයි. හැබැයි ඒ වගේම ඔයා තමයි මගේ පරීක්ෂණයත්. තාත්තා කිසිම බලයක් නැතුව මාව පෘථිවිය තියලා තියෙන්නේ ඔයාව ආරක්ෂා කරන්න. ඔයා කේන්ට මොනවා පොරොන්දුනත් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා ඇමිනඩීල් කියනවා. මේස්ට හොයාගන්න ලැබෙනවා එලාගේ සහෝදරයා අන්තිම පාරට හිටියේ මෙතන කියලා. ඒ වගේම මේස් කියන හැටියට මෙතන ෆරීඩ් නසාර් කියන දියමන්ති වෙලෙන් දෙක්ගේ තැනක්. එලා කියනවා එයාගේ සහෝදරයා දියමන්ති සත්‍යාපනය කරන කෙනෙක් කියලා. ඒ කියන්නේ එලාගේ සහෝදරයා එන්නේ නැත්තේ ෆරීඩ්ගේ දියමන්ති වගයක් සත්‍යාපනය කරන්න. දොරත් අරගෙන ඇතුළට යනකොට කවුරු හරි වැටිලා ඉන්නවා පේනවා. එලා බය වෙනවා මේ එයාගේ සහෝදරයා කියලා. ඒත් ළඟට ගිහාම මේ මැරිලා ඉන්නේ ෆරීඩ්. එලා සැනසුම් සුසුම් හෙළුවත් මේස් කියන්නේ දැන් එයාගේ සහෝදරයා ඝාතන සැකකරුවෙක් කියලා. එලාගේ සහෝදරයා පැහැදිලිවම සැකකරුවෙක් වෙලා ඉද්දි සිද්ධිය පොලිසියට වාර්තා කරපු නිසා මේස් කියන්නේ එලා මෝඩ වැඩක් කළා කියලා. හැබැයි එලා කියන්නේ මෙයාගේ සහෝදරයා ජේ නිර්දෝෂී කියලා. ඒ වගේම නියම ඝාතකයව ජේ දකින්නේද කියලාත්. ඒ නිසා එයා ඉන්නේ අනතුරක කියලා. එලාගේ කාර් හොරකම් කරන සහෝදරය ගැන අපි දැනටමත් දන්නවනේ. එලා කියන්නේ මේ එයාගේ අයියා කියලා. ජේ හොඳ වැදගත් කෙනෙක් කියලා එලා කියනවා. හැබැයි ලුසිෆර් නම් අයියලා ගැන තරහෙන් ඉන්නේ. විශේෂයෙන්ම ඇමිනඩීල් එයා ඉල්ලපු උදව්වත් ප්‍රතික්ෂේප කරපු වෙලාවක. ලුසිෆර් මොනවා කිව්වත් එලා කියන්නේ ජේ මෙතන හිටියද නැද්ද කියලවත් සාක්ෂියක් නැහැ කියලා. එයා මෙතන ඉඳලා තියෙනවා එලා. මේ තියෙන්නේ එයාගේ පර්ස් එක. මේස්ට ජේගේ පර්ස් එක අස්සක තිබිලා හම්බ වෙලා. ලේ පැල්ලම විසිරිලා තියෙන හැටියටත් වෙඩිල්ල රස්නට ලෑම් ෂේඩ් එක පිච්චිලා තියෙන හැටියත් බැලුවාම ඝාතකයා වමත්කාරයෙක් වෙන්න ඕනි කියලා එලා කියනවා. හැබැයි ජේ දකුණත්කරුවෙක්. නිසැකයෙන්ම මෙතන තවත් කෙනෙක් ඉඳලා තියෙනවා කියලා එලා කියනවා. එලාගේ පවුල කෙනෙක් ඝාතනයට ලක්වුන නිසා ක්ලෝයිට සිද්ධ වෙනවා එලාව විමර්ශනයෙන් අයින් කරන්න. මේ නිසා එලා එයාගේ අයියව හොයාගෙන යන ලෑස්ති වෙනවා. ලුසිෆර් කියන්නේ එලාට කලින් එයාගේ ඝාතක අයියව හොයාගමු කියලා. එලා කියන දේ හරි වෙන්නත් පුළුවන් ලුසිෆර්. පේන හැටියට මෙතන තවත් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වුණාට සහෝදරයන්ව විශ්වාස කරන්න බෑ ඩිටෙක්ටිව්. ඔයා හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් ලුසිෆර්. පහුගිය දේවල් වලින් වැඩියෙන්ම බැටකන පුද්ගලයා වෙන්නේ චාලට්. ඩොක්ටර් ලින්ඩටත් වඩා කිව්වොත් හරි. ඩොක්ටර් ලින්ඩ මොනවද උනේ කියලා ඇත්ත හරි දන්නවා. ඒත් චාලට්. මේ නිසා චාලට් ඩොක්ටර් ලින්ඩගේ චිකිත්සක සැසියකට සහභාගී වෙනවා. පහුගිය දවස්වල වුණ සිදුවීම් කීපයක් නිසා මට තේරෙනවා මම මගේ බයට මූණ දෙන්න ඕනි කියලා. මාස කීපයකට කලින් මම මරණාසන්න වුණා. මම මැරුණ කිව්වත් වැරදි නැහැ. මට හිතෙන්නේ මරණයෙන් පස්සේ මම අපායට ගියා කියලා. චාලට් කතාව පටන් ගත්තා ඩොක්ටර් ලින්ඩ චාලට්ට යන්න කියනවා. මොකද එයාට චාලට්ට උදව් කරන්න බෑ කියලා. ඩොක්ටර් ලින්ඩට අනතුරක් කළේ ලුසිෆර්ගේ අම්මා මිසක් චාලට් නෙමෙයිනේ. ඒත් එකම රූපකායක් දකිද්දී ඩොක්ටර් ලින්ඩට එයාගේ අමිහිරි අතීතය මතක් වෙනවා ඇති.
චාලට කිසිම පිළිසරණක් නැහැ කිව්වොත් හරි. ඝාතනයට ලක්වෙලා ඉන්න ෆරීඩ් ගැන ඩෑන් තොරතුරු හොයාගන්නවා. ෆරීඩ් ජාත්‍යන්තර දියමන්ති වෙළෙන්දෙක්. ලුසිෆර් ඉන්නේ මේ ඝාතනය එලාගේ අයියා කලා කියන මතයමයි. ඒ වගේම ක්ලෝයි දන්නවා ලුසිෆර්ට තියෙන ඇමිනඩීල් එක ප්‍රශ්නයක් කියලා. ඒ නිසා මෙහෙම කියනවා කියලත්. ඒ වගේම දියමන්ති වගයක් ඔෆිස් එකේ තිබිලා හම්බ වෙලා තියෙනවා. හැබැයි මේ දියමන්ති හොරකම් කරපුවා. මේ දියමන්ති වල කොටලා තියෙන සීරියල් අංකය අනුව ඒව වෙන කඩයකින් හොරකම් කරපුවා කියලා ඩෑන් කියනවා. ඒ කියන්නේ ෆරීඩ් විකුණන්නේ හොරකම් කරපු දියමන්ති. හැබැයි දියමන්ති හොරකම ගැන ඇසින්දුටු සාක්ෂිවත් ආරක්ෂක කැමරා දර්ශනවත් නැහැ කියලා ඩෑන් කියනවා. සමහර විට ෆරීඩ්ට හවුල්කාරයෙක් ඉන්න නැති කියලා ක්ලෝයි කියනවා. මේ නිසා මුලින්ම දියමන්ති කඩේට ගිහින් පරීක්ෂා කරන්න ක්ලෝයි තීරණය කරනවා. ඩෑන් දියමන්ති කඩේ ආරක්ෂක කැමරා දර්ශන නැහැ කිව්වත් ක්ලෝයි දකිනවා කඩේ හැම තැනම කැමරා හයි කරලා තියෙනවා. මේ නිසා ක්ලෝයි බුරු රඟපෑමක් කරනවා. මුද්දක් හදන්න ආපු අලුතෙන් විවාහ ගිවිසගත්ත යුවලක් හැටියට. ක්ලෝයි මෙතන තියෙන දියමන්ති ලස්සන නැහැ කිව්වහම සේවකයා තවත් දියමන්ති මුදු වගයක් ගේන්න ඇතුළට යනවා. ලුසිෆර්ට වෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ක්ලෝයි කියන්නේ දියමන්ති හොරකම ඇතුලේ කෙනෙක්ගේ සහයෝගය ඇතු උන දෙයක් කියලා. සේවකයා ඊළඟට ගේන දියමන්ති මුදු වලටත් ක්ලෝයි කැමති වෙන්නේ නැහැ. මේ නිසා ක්ලෝයි ලුසිෆර් තෑගි කරපු දියමන්තියක් පෙන්නනවා. සේවකයා මේ දියමන්තිය පරීක්ෂා කරලා ඒකේ සීරියල් අංකයත් එක්ක දියමන්තිය හොරකම් කරපු එකක් කියනවා. ක්ලෝයි ඊට පස්සේ ලුසිෆර්ත් එක්ක රණ්ඩු වෙනවා. අනාගතේ බඳින්න ඉන්න හස්බන්ඩ් මෙච්චර බාල කෙනෙක් කියලා මම හිතුවේ නෑනේ. හොරකම් කරපු දියමන්තියක් බඳින්න ඉන්න කෙනාට තෑගි කරන්න තරම් කොච්චර පහත් කෙනෙක් වෙන්න ඕනේද? හොරකම් කරපු දියමන්තියක් කඩේට ආපු නිසා සේවකයා පොලිසියට කතා කරන්න යනවා. මේ නිසා කඩේ අයිතිකාරිනිය ටිෆනි ජේම්ස් ක්ලෝයිවත් ලුසිෆර්වත් ඇතුළට එක්කගෙන යනවා. හොරකම් කරපු දියමන්තියක් දැක්කහම කඩේ කවුරුවත් බය වුණේ නැහැ. ඒත් කඩේ අයිතිකාරයා ඇයි මෙච්චර බය වෙන්නේ? තමන්ගෙම කඩේ දියමන්ති හොරකම් කරන එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ක්ලෝයි අහනවා. ක්ලෝයි යාගේ පොලිස් බැජ් එකත් පෙන්නනවා. ජේ ලෝපේස්ට දියමන්ති හොරකම් කරන්න උදව් කළේ කොහොමද? ඊට පස්සේ ෆරීඩ්ව මැරුවේ කොහොමද? ටිෆනි ජේ ගැන නම් දන්නේ නැහැ. හැබැයි ෆරීඩ් මැරිලා කිව්වහම ටිෆනි කනගාටු වෙනවා. මොකද ෆරීඩ් මේ කඩේට දියමන්ති විකුණපු කෙනෙක්. ටිෆනි දොස් කියන්නේ තරුණ පරම්පරාවට. ඒගොල්ලෝ දියමන්ති කර්මාන්තයේ ආගාධයට යවනවා කියලා ටිෆනි කියනවා. ඒගොල්ලෝ නිසා දියමන්තිය අලවියත් අඩු වෙලා. මගේම කඩේ හොරකම් කළා කියලා කාටවත් අනතුරක් වෙන්නේ නැහෙනේ. අපිට ඕනේ රක්ෂණ සල්ලි විතරයි. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙලා තියෙන රක්ෂණ සල්ලි වංචාවක්. ඒත් ඇයි ෆරීඩ්ව මැරුවේ කියලා ක්ලෝයි අහනවා. මම ෆරීඩ්ව මැරුවේ නැහැ. දියමන්ති සුද්ධ කළාට පස්සේ ෆරීඩ් අපිට දියමන්ති කෙනක් දෙනවා. පොලිස් විමර්ශන කෙරීගෙන යන අතරේ එලා සහ මේස් වෙනම ජේව හොයන්න කටයුතු කරනවා. මේස් එලා එක එන්නේ ලාභපන්නේ හෝටලයකට. මීට දවස් දෙකකට කලින් මේ ළඟ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකකට ජේගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා තියෙනවා කියලා මේස්ට තොරතුරු ලැබිලා. ඒ නිසා මේස් සැක කරනවා ජේ මේ හෝටලේ නවාතැන් ගන්නවා ඇති කියලා. ජේගේ ෆොටෝ එක පෙන්නලා තොරතුරු යවුවාම හෝටලේ අයිතිකරු කියනවා වරෙන්තුවක් නැතුව තොරතුරු දෙන්න බැහැ කියලා. මේ නිසා මේස් හෝටලේ අයිතිකරුට තර්ජනය කරලා රෙජිස්ටරේ පරීක්ෂා කරනවා. ජේ ලෝපේස් නම නැතත් එලා දකිනවා මයිකල් නයිට් කියන නමක් තියෙනවා. ජේගේ ප්‍රියතම ෂෝ එක නයිට් රයිඩර්. මේ නිසා එලා විශ්වාස කරනවා ජේ මයිකල් නයිට් නම පාවිච්චි කරනවා ඇති කියලා. ඩොක්ටර් ලින්ඩා හදිසියෙම ලුසිෆර්ට එන්න කියනවා. චාර්ලට් රිචර්ඩ්ස් චිකිත්සාවට ආපු නිසා ඩොක්ටර් ලින්ඩා බය වෙලා ඉන්නේ. හැබැයි චාර්ලට්ට ඩොක්ටර් ලින්ඩාව මුණගැහෙන්න කියලා තියෙන්නේ ලුසිෆර්. ඩොක්ටර් ලින්ඩා කියන්නේ එයාට සිදුවුණු අමහිරි දේවල් ඔක්කොම මතක් වුණා කියලා. ඔයාට කරදර කරේ මගේ අම්මා. මගේ අම්මා තවදුරටත් කාටවත් වදයක් වෙන්නේ නැහැ. චාර්ලට් රිචර්ඩ්ස් කියන්නේ උදව් අවශ්‍ය කරන අහිංසක කාන්තාවක් කියලා ලුසිෆර් කියනවා. මේ අතරේ ඩෑන් ටිෆනිගේ දියමන්ති කඩේට රක්ෂණය සපයන ඩොන් සීකල්ව ක්ලෝයිට අඳුනලා දෙනවා. රක්ෂණ වංචාවක් එලි කළාට ඩොන් ක්ලෝයිට ස්තුති කරනවා. මේ වගේ දියමන්ති වංචාවන් හොයාගන්න අමාරුයි කියලා ඩොන් කියනවා. විශේෂයෙන්ම දියමන්ති වල සීරියල් අංක වෙනස් කරන අය ඉදදී. සාමාන්‍යයෙන් ඒ වගේ වැඩ කරන්නේ දියමන්ති සත්‍යාපනය කරන අය කියලා ඩොන් කියනවා. මේ නිසා ක්ලෝයි කියන්නේ ජේව පුළුවන් තරම් ඉක්මනටම හොයාගන්න ඕනි කියලා. මේසා එලා මයිකල් නයිට් එහෙම නැත්නම් එලා විශ්වාස කරන හැටියට ජේ නැවතිලා ඉන්න හෝටල් කාමරයට යනවා. මුලින්ම කාමරයට ඇතුළු වෙන මේස්ට පොළු පාරක් එල්ල වෙනවා. හැබැයි මේස එක සටන් කරන්න ලේසි නෑනේ. කාමරේ ඉන්නේ ජේ ලෝපේස් කියලා එලා අඳුන ගන්නවා. කේන් ලුසිෆර්ගේ ක්ලබ් එකට යන්නේ එමෙන ඩීල්ව හම්බ වෙන්න. කේන්ගේ අතේ තියෙන සලකුණ එහෙම නැත්නම් කේන් අමරණීය කරපු සාපයෙන් මිදෙන හැටි දැනගන්න. ඒත් ඇමිනඩීල් කේන්ට උදව් කරන්න කැමති නැහැ. අමරණීය මිනිසෙක් වීම කොයිතරම් වදකාකාර දෙයක්ද කියලා ඔයා දන්නවද? තමන් ආදරය කරන හැමෝම මැරෙනවා දකින්න වෙනවා. එකපාරක් නෙමෙයි, එකක් ඉවරනකොට එකක්. ඒක මහ වදයක්. ඊටත් වඩා කම්මැලි දෙයක්. මම මේ ලෝකෙ හැම තැනම ගිහින් තියෙනවා. හැම කෑමක්ම කාලා තියෙනවා. සංගීතය, ලිංගිකත්වය මේ හැම දෙයක්ම විඳලා තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයකින් මට විනෝදයක් ලැබුණේ නැහැ කියලා කේන් කියනවා. ඔයා කරපු අපරාධවලට ඔය දඬුවම ගැලපෙනවා. මගේ තාත්තට හැම දෙයකටම හේතු තියෙනවා. එහෙමද? හැබැයි මම මේ කල්පනා කළේ ඒ තාත්තා මේ වැඩේ කාටද බාර දුන්නේ කියලා. ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් කෙනෙක්ට වගේ, තාත්තගේ ප්‍රියතම පුතා වගේ.
ඔයා නේද මට සාප කළේ කියලා කේන් ඇමෙන ඩියගෙන් අහනවා. ඔව් මම තමයි. අනික ඔයාට ඒ දඬුවම උරුම වෙන්නත් ඕනේ. කේන් තුවක්කුවක් මේසුඩින් තියනවා. මම ආවේ වාද කරන්න නෙමෙයි, උදව්වක් ඉල්ලන්. දැන් ඔයාට මේ සාපයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා කියන්න වෙනවා. ජේ කියන්නේ එයා කිසි කෙනෙක්ව මැරුවේ නැහැ කියලා. ජේ මෙතනදී ගහන්න උත්සාහ කරලා තියෙන්නේ ජේ හිතලා තියෙනවා එයා මරන්න කවුරු හරි එනවා කියලා. ජේගේ පර්ස් එකත් අපරාධ ස්ථානයේ තිබිලා හම්බුන නිසා එලා සිද්ධ වුණේ මොකක්ද කියලා ජේගෙන් අහනවා. ෆරීඩ් දියමන්ති වගයක් සත්‍යාපනය කරන්න ජේගේ සේවය ලබාගෙන තියෙනවා. අඩුම ගානේ ඒ දියමන්ති හොරකම් කරපුවා කියලාවත් ජේ දැනගෙන ඉඳලා නැහැ. ඒ වෙලාවේ ෆරීඩ් අමුතු විදියට හැසිරුණා කියලා ජේ කියනවා. ෆරීඩ් මාවත් බය කළා. මට බාත්රූම් යන්න ඕනුණා. මම බාත්රූම් එකේ යේදී රණ්ඩු වෙන සද්දයක් වගේම වෙඩි හඬකුත් ඇහුණා. ආපහු ඇවිත් බලනකොට ෆරීඩ් මැරිලා හිටියා. මම බය වුණා. ඒ නිසා පැනරාවා කියලා ජේ කියනවා. මේත් එක්කම එලාට ක්ලෝයි කතා කරනවා. ෆරීඩ් ගාව තවත් පුද්ගලයෙක් හිටිය බවට සාක්ෂියක් නැති නිසා ජේ මිනිමරුවා කියලා සැක කරන්න වෙනවා කියලා ක්ලෝයි එලාට කියනවා. මේ නිසා ජේව හොයාගෙන කතා කරන්න ඕනේ කියලා ක්ලෝයි කියනවා. මේ වෙද්දි එලා ජේව හොයාගත්තද කියලා දැනගන්නයි ක්ලෝයිට ඕනේ. හැබැයි එලා කියනවා ජේව තාම හම්බුනේ නැහැ කියලා. එලා කතා කරපු විදිහෙන් බොරුවක් කියනවා කියලා ක්ලෝයිට තේරෙනවා. එලාට ඕනේ ජේව නිර්දෝෂී කියලා ඔප්පු කරන්න. සමහර විට එලා ජේ එක අපරාධ ස්ථානයට එන්න පුළුවන් කියලා ක්ලෝයි විශ්වාස කරනවා. ඇමිනඩේල් වෙඩි කන්නුණක් සූදානම්. හැබැයි කේන්ට උදව් කරන්න නම් අදහසක් නැහැ. හැබැයි කේන් කියන්නේ මෙතන ඉන්න අහිංසක මිනිහෙට හානි කරන එක යාට මහලොකු වැඩක් නෙමෙයි කියලා. කේන් ක්ලබ් එකේ ඉන්න මිනිහෙට තුවක්කුව දික් කරද්දිම ඇමිනඩේල් කේන්ව නවත්තනවා. මම ඔයාව සලකුණු කළා තමයි. මම පණිවිඩකාරයෙක් විතරයි. සාපේ අයින් කරන්නේ කොහොමද කියලා මට කිසිම අදහසක් නැහැ කියලා ඇමිනඩේල් කියනවා. මම ඔයාව විශ්වාස කරනවා. කේන් නීලඟට වහලයට වෙඩිල්ලක් පත්තු කරලා හැමෝටම යන්න කියනවා. ඊට පස්සේ කේන් ඇමිනඩේල්ට විසිකන පාරක් ගහනවා. ඊළඟට දෙන්න හිතේ හැටියට ගහ ගන්නවා. ඇමිනඩේල් කේන්ට වෙඩි පාරකුත් එල්ල කරනවා. හැබැයි කේන් අමරණීය නිසා ආපහු ඇමිනඩේල්ගේ ඇඟට කඩම් පරිනවා. ක්ලෝයි විශ්වාස කළා වගේම එලා ජේව අපරාධ ස්ථානයට එක්කන් එනවා. සිද්ධ වුණේ මොකක්ද කියලා එලාට දැනගන්න ඕනේ. ජේ බාත්රූම් එකේ ඉඳන් හොරෙන් බලද්දි වෙඩි තියපු කෙනාව දැකලා තියෙනවා. ඝාතකයා මිල අධික රතුපාට සපත්තු ජාතියකුත් දාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මූණ ආවරණය කරගෙන ඉඳලා තියෙනවා. හැබැයි එලා දකිනවා ජේ මේ කියන බාත්රූම් එකේ දොර ඇරෙන්නේ එළියට කියලා. ඒ නිසා බාත්රූම් එකේ ඉන්න කෙනෙක්ට ඝාතකයාව පේන විදිහක් නැහැ කියලා එලා කියනවා. මේස් අහනවා මෙතන ගබඩා කාමරේ කොහෙද තියෙන්නේ කියලා. ජේ කියන හැටියට ඝාතකයා පේන නම් ඉන්න ඕන තැනත් මේස් කියනවා. මේස් එතන බිත්තියක් සිදුරු කරලා දොරක් හොයාගන්නවා. මේ කාමරයේ ඇතුලේ අමුතුම පන්නේ උපාංග වගේක් තියෙනවා. මෙතන තියෙන්නේ ලේසර් කිරණ වලින් කැටයම් කරන උපකරණයක්. මේත් එක්කම මෙතනට ක්ලෝයි සහ ලුසිෆර් එනවා. ක්ලෝයි දකිනවා කාමරයේ ඇතුලේ තියෙන කැටයම් උපකරණය. ඒ කියන්නේ ඩොන් කියපු කතාව හරි. දියමන්ති වල සීරියල් අංක වෙනස් කරන කවුරු හරි ඉඳලා තියෙනවා. ඒ කියන්නේ හොරකම් කරපු දියමන්ති වල අංක වෙනස් කරන්න ෆරීට උදව් වෙලා තියෙන ජේ. එලා ජේ ගැන හරි ඉහලින් කතා කළා. ජේ මෙහෙම වැඩක් කළාද කියලා එලාට හිතා ගන්නවත් බැහැ. ඒ වගේම ජේ බාත්රූම් එකේ නෙමෙයි ඉඳලා තියෙන්නේ මේ කාමරේ. ජේ කියන්නේ එයා මේ වගේ වැඩක් බාරගත්ත පළවෙනි අවස්ථාව කියලා. ඊළඟට ජේ කාමරේ හංගලා තිබ්බ තුවක්කුවක් අරන් ක්ලෝයිට ඉලක්ක කරනවා. ක්ලෝයි ජේට තුවක්කුව දික් කරනවා. ක්ලෝයි ජේට පොලිසියට යන්න කතා කරනවා. හැබැයි එලා කරන්නේ ජේගේ ඉස්සරහට පනින එක. මේ නිසා ජේ මෙතනින් පැන ගන්නවා. ජේගේ පස්සෙන් ගියත් එයාව හොයාගන්න ලැබුණේ නැහැ කියලා ක්ලෝයි කියනවා. මේ ගබඩා කාමරයේ තියෙන ස්ක්‍රීන් එකෙන් එළිය කාමරේ පේනවා. ක්ලෝයි කියන්නේ ජේ ඇත්තටම ඝාතකයාව දකින්නේ නැති කියලා. ජේ ඝාතකයා ගැන මොනවද කිව්වේ කියලා ක්ලෝයි එලාගෙන් අහනවා. විශේෂ දෙයකට තියෙන්නේ ඝාතකයා මිල අධික රතුපාට සපත්තු දෙකක් පැළඳගෙන හිටියා කියන එක. ක්ලෝයිට අදහසක් තියෙනවා ඝාතකයා කවුද කියලා. මේ වෙනකොට ජේ ඉන්නේ රක්ෂණ නිලධාරියා ඩොන් ගාව. ෆරීඩ් මැරෙන්න කලින් කියලා තියෙනවා ඩොන් මේ හෝටලේ ඉන්නවා කියලා. තමුසේ කරපු දෙයට දැන් මාව අහුවෙලා ඉන්නේ. තමුසේට පාපොච්චාරණයක් කරන්න වෙනවා ෆරීඩ්ව මැරුවා කියලා. මම තමුසෙට බේරෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ජේ ඩොන්ට තුවක්කු එල්ල කරන් ඉන්නවා. ජේ කියන්නේ ඩොන්ට පොලිසියට කතා කරන්න කියලා. ජේගේ අත වෙවුලනවා. තුවක්කුවක් අල්ලලා හුරු නැති පාටයි. එයාගේ ෆෝන් එක ඕෆ් වෙලා නිසා ඩොන් පොලිසියට කතා කරන්න ජේගේ ෆෝන් එක ඉල්ලනවා. ජේ ෆෝන් එක ගන්න හදනකොටම ඩොන් තුවක්කුව උදුර ගන්නවා. දැන් තමුසේ මාවත් මරන්නද යන්නේ කියලා ජේ අහනවා. මගේ දියමන්ති ටිකක් තියෙනවා. ඒකේ සීරියල් අංක වෙනස් කළාට පස්සේ මම තමුසේව මරනවා කියලා ඩොන් කියනවා. මේ වෙනකොට ක්ලෝයි සහ ලුසිෆර් හෝටලයට එනවා. කේන් සහ ඇමිනඩේල් තාමත් ගහ ගන්නවා. ක්ලබ් එකේ යුද්ධ පිටියක් වගේ. දෙන්නම හොඳටම හෙම්බත් වෙලා. ඇමිනඩේල් කේන්ව උස්සලා පල්ලෙහාට විසික් කරනවා. මේ නිසා කේන් කම්බි කූරු වගේ කැණෙනවා. කේන්ට හෙලවෙන්නවත් බෑ. ඇමිනඩේල් කියන්නේ මේ ගහගත්ත ඇති කියලා. මේක නවත්තන්න ඕනි කියලා. එහෙනම් ඔයාටත් මට සාපන කර ඉන්න තිබ්බ කියලා කේන් කියනවා. ඒ ඔයාට උරුම දඬුවම. මට උරුම දේවල් ගැන ඔයා මොනවද දන්නේ ඇමිනඩේල්? මම දන්නවා මගේ තාත්තා ඔයාට දඬුවම් කළේ ඔයා ඔයාගේ සහෝදරයව මරපු නිසා කියලා. එහෙමද? මාත් දන්නවා කෙනෙක් එයාගේ සහෝදරයව මරන්න සැලසුම් කළා කියලා. හැබැයි ඒක අසාර්ථක වුණා. මේ මට හම්බුන දඬුවම නම් මොකද්ද ඔයාට හම්බුන දඬුවම කියලා කේන් අහනවා. ඇමිනඩේල්ට දෙන්න උත්තරයක් නැහැ.
මටත් ඕනි උනේ ඔයාගේ මූණේ තියෙන බැල්ම බලන්න තමයි කියලා කේන් කියනවා. ක්ලෝයි එලාව කාරක ගාව තියලා හෝටලයට ගිය නිසා එලා දකිනවා ජේව කවුරු හරි පුද්ගලයෙක් එක්කගෙන යනවා. එලා ජේගේ ඉස්සරහට පනිනවා. ජේ එලාව නොදන්න ගානට හැසිරුණත් ඩොන් එලාට තුවක්කු එල්ල කරනවා. ලොස් ඇන්ජලීස් පොලිසිය දන්නවා ෆරීඩ්ව මැරුවේ ඔයා කියලා. ඔයාට බේරෙන්න ලැබෙන්නේ නැහැ කියලා එලා ඩොන්ට කියනවා. ඩොන් ෆරීඩ් එක මේ හොර වැඩේ කරගෙන ගිහින් තියෙනවා. අවුරුදු ගාණක් පුරාට ෆරීඩ් මෙහෙම දියමන්ති හොරකම් කරලා තියෙනවා. ඩොන් රක්ෂණ නිලධාරිය හැටියට රක්ෂණ මන්දි ගෙවලා තියෙනවා. ඊට පස්සේ දෙන්න දියමන්ති විකුණලා සල්ලි බෙදාගෙන තියෙනවා. ඊට පස්සේ ෆරීඩ් මේ වැඩෙන් ඩොන්ව අයින් කරලා තනියම වැඩේ කරගෙන යන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසායි ඩොන් ෆරීඩ්ව මරලා තියෙන්නේ. ඒ කියන්නේ එලා දැන් දන්නවා ඝාතකයා කවුද කියලා. ඒ නිසා ඩොන් එලාවත් මරන්න සූදානම් වෙනවා. මේත් එක්කම කොහෙන්ද ආපු පිහියක් ඩොන්ගේ පපුව එනෙනවා. ඩොන් එතනම මැරිලා වැටෙනවා. එලා දකින්නේ මේස්ව. පිහිත් එක්ක මෙච්චර දක්ෂව වැඩ කරන්න පුළුවන් මේස්ට විතරයි. හැබැයි එලා ආපහු බලනකොට මේස් පේන්නේ නැහැ. එලා මේක මේස්ගේ වැඩක් කියලා ක්ලෝයිට කියන්නේ නැහැ. මම දන්නවා මේක කලේ මේස් කියලා එලා. මේස් එක්ක මම එක ගෙදර ඉන්නේ. අනික මම එයාගේ පිහිත් අඳුනනවා. මේස් හැදුවේ එයාව ආරක්ෂා කරන්න කියලා එලා කියනවා. ඔව් හරි. ඒ නිසා මේස්ට හානියක් වෙන්නේ නැහැ. මොනවා වුණත් ලුසිෆර් හිතාගෙන හිටියේ ජේ වැරදිකාරයා කියලානේ. වෙන ඩිටෙක්ටිව් කෙනෙක් කේස් එක හැන්ඩල් කරා නම් ජේ අනිවාර්යයෙන්ම වැරදිකාරයා වෙනවා කියලා ලුසිෆර් කියනවා. ඒ කියන්නේ ලුසිෆර්ත් පිළිගත්ත එයාට වැරදුනා කියලා. එතකොට ඔෆිස් එකේ තිබිලා හම්බුණ දියමන්ති ටික කෝ කියලා ලුසිෆර් අහනවා. ක්ලෝයි කියන හැටියට පොලිසියෙන් දැනටමත් දියමන්ති හොයමින් ඉන්නවා. ඩොක්ටර් ලින්ඩා චාලොට්ට මුණ ගැහෙන්න එන්නේ එයාගෙන් සමාව ඉල්ලන්නත් එක්ක. මොකද ලුසිෆර් කිව්වා වගේම චාලට් කියන්නේ අහිංසක කෙනෙක්. ඩොක්ටර් ලින්ඩට උන කිසිම දෙයකට චාලට්ගේ සම්බන්ධයක් නැහැ. මේ නිසා ලින්ඩා චාලට්ට එයාගේ සැසිවලට එන්න කියලා ආරාධනා කරනවා. ඊට කලින් තවත් දෙයක් තහවුරු කරගන්න ඕනි කියලා එතන තියෙන පින් එකකින් චාලට්ගේ අතට අනිනවා. චාලට් හැසිරෙන්නේ සාමාන්‍ය කෙනෙක් වගේමයි. තුවාලෙන් ලේත් එනවා. දැන් ඩොක්ටර් ලින්ඩාගේ හිතේ තිබ්බ එකම සැකයක් දුරු වෙනවා. ජේ හංගවූ දියමන්ති ටික අරගද්දි ලුසිෆර්ගේ අතට මහුවෙනවා. මම දන්නවා ඔයා සීරියල් අංක වෙනස් කරන එක පළවෙනි වතාවට කළා කිව්වේ බොරුවක් කියලා. ඔයාත් කාලයක් තිස්සේ මේ හොර වැඩේ කළා නේද? හැබැයි එලා එහෙම නෙමෙයි ඔයාගෙන හිතාගෙන ඉන්නේ. එලාට ඔයාගෙන විශ්වාසයක් තියෙනවා කියලා ලුසිෆර් කියනවා. ඔව් ඔයා හරි. ඒත් මම මගේ පවුලේ වගකීම අතට ගත්තා. මට මල්ලිවත් ඇපදීලා එළියට ගන්න ඕන අවස්ථා තියෙනවා. මම දන්නවා මම සර්ව සම්පූර්ණ කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි එලා ඔයාගෙන හිතන් ඉන්නේ ඒ විදිහට. ඒ වුණත් ඔයාගේ ඇත්ත චරිතය එහෙම නෙමෙයි කියලා ලුසිෆර් කියනවා. මේ නිසා ජේ ලුසිෆර්ගෙන් ඉල්ලීමක් කරනවා. එලාට යාම ඇත්ත කියනකම් මේ කිසිම දෙයක් ගැන කියන්න එපා කියලා. මමවත් ඔයාවත් එලාට කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ. මොකද එහෙමුණොත් එලාගේ හිතරි දෙනවා. මම ඔයා දිහා බලන් ඉන්නවා ජේ. මම ඉන්නකම් ඔයාට එලාගේ හිතරිත් දන්න අවසරයක් නැහැ කියලා ලුසිෆර් කියනවා. ලුසිෆර් ජේගේ අතේ තියෙන දියමන්ති ටිකත් ඉල්ල ගන්නවා. ලුසිෆර් ආපහු ගෙදර යද්දි එතන තියෙන යුද පිටියක් ඇමෙන ඩීල් ඔහේ බලාගෙන ඉන්නවා. මෙච්චර දෙයක් වුණා නම් අනිත් කෙනාට මොනවද උනේ කියලා ලුසිෆර් අහනවා. එයා අමරණීයයි. ඒ නිසා එයාට ප්‍රශ්නයක් නැහැ. මමයි කේන්ව සලකුණු කළේ. මට සලකුණ අයින් කරන්න ඕමනාවක් තිබ්බත් මට එහෙම කරන්න බෑ. මොකද ඒක තාත්තගේ කැමැත්ත. තාත්තා කේන්ට සාප කළේ හේතුවක් නිසා. මම දන්නවා ඔයා කේන් එක යාළුවයි කියලා ලුසිෆර්. හැබැයි මට ඔයාට අනතුරු අඟවන්න සිද්ධ වෙනවා. කේන් කියන්නේ ආත්මార్థකාමී කියලා. කේන් එක්ක වැඩ කරන එකෙන් වෙන්නේ තාත්තගේ උදහසට ලක් වෙන එක විතරයි කියලා ලුසිෆර්ට හිනා යනවා. මම දන්නවා ඔයා මාව ආරක්ෂා කරනවා කියලා. හැබැයි අවංකවම මට ඔයාගේ ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා තවදුරටත් මගේ වැඩවලට මැදිහත් වෙන්න ඕනේ නැහැ කියලා ලුසිෆර් කියනවා. කොටින්ම ලුසිෆර් කියන්නේ ඇමෙනඩීල්ට වදයක් නොවී පැත්තකට වෙන්න කියලා. ඒත් ඇමෙනඩීල් ලුසිෆර්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.